මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ඔයා මිල අඩුවටම ඩිවයිස් එකක් බලද්දී ඩිස්ප්ලේ එක සහ කැමරා පැත්තෙන් ඔයා හොඳටම හිතනවා නම් ඔන්න ඔයාට මේ ඩිවයිස් එක රෙකමෙන්ඩ් කරගන්න පුළුවන්කම තියෙන තත්ත්වයක ස්මාර්ට්ෆෝන් එකක් කිව්වොත් හරි. ඉතින් Google Pixel 4a 4G ඩිවයිස් එක තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඔයාට ගන්න අදහසක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම සම්පූර්ණ විස්තර බලන්න. ඒ වගේම තමයි ඔයාට ප්‍රධාන ස්පෙක්ස් කතා කරනවා මේ වීඩියෝ එකෙන්. ඊට අමතරව ඩිවයිස් එකේ තියෙන ප්‍රයිස් එකද ඔයාට මිලදී ගැනීම පහසුකමද ඇතිව ස්මාර්ට්ෆෝන් එකේ තියෙන ඩිසයින් එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ ඩිවයිස් එකේ තියෙන බෑග් ඩිසයින් එකට හම්බ වෙන්නේ කෙලින්ම මැට් ෆිනිෂ් සෙටප් එකක් සහිතව එන ප්ලාස්ටික් බිල්ඩ් අප් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. ටිකක් අර කර්ව් ගතියට හුරු ඩිසයින් එකක් විදිහට හඳුන්වන්න පුළුවන්කම තියෙන විදිහට එන ඩිසයින් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එකට ලැබෙන්නේ. සහ ෆින්ගර් ප්‍රින්ට් එක රියර් මවුන්ටඩ් ෆින්ගර් ප්‍රින්ට් ස්කෑන් එක ඔයාලට බලා ගන්න හම්බ වෙන අතර කැමරා සෙටප් එක වාට සිංගල් කැමරා සෙටප් එකක් තමයි ස්මාර්ට්ෆෝන් එක ලැබෙන්නේ. සහ ෆ්ලෑෂ් ලයිට් එක සාමාන්‍ය විදිහට ඔයාලට බලා ගන්න හම්බ වෙනවා. ඉතින් වැඩි පම්පෝරිය ඔන්නේ අපි කෙටියම කතා කරමු ෆෝන් එකේ තියෙන ප්‍රධාන දේවල් විදිහට. සහ ඔයාට ප්ලාස්ටික් බිල්ඩ් අප් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ප්ලාස්ටික් ෆ්‍රේම් එකක් සහිතව එන ප්ලාස්ටික් බෑග් ඩිසයින් එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ගෝරිල ග්ලාස් 3 වලින් ප්‍රොටෙක්ෂන් එකක් ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ආවරණ විදිහට ඔයාට ප්‍රොටෙක්ෂන් එක පැත්තෙන් අන්තර්ගත වෙනවා ස්මාර්ට් ෆෝන් එකේ තියෙන බෑග් ඩිසයින් එකට. එතකොට ස්මාර්ට් ෆෝන් එකේ බර ඔයාට කම්ෆර්ටබල් ඩිවයිස් එකක් විදිහට සලකන්න පුළුවන්කම තියෙන විදිහට එන සාමාන්‍ය ග්‍රෑම් 143ක වගේ බරක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. එතකොට මේවත් එක ෆ්‍රේම් තික්නස් වගේ මිලිමීටර්ස් 8.2ක වගේ එන ෆ්‍රේම් තික්නස් වගේක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. සහ සිම් රේක ඉතින් ඔයාට ඩුවල් ස්ටෑන්ඩ් බයි සිම් භාවිත කරන්න පුළුවන්කම තියෙනවා. ඊ සිම් පහසුකම්ද ඇතිව මේවත් එක්ක සවුන්ඩ් කොලිටි වාට හොඳ සවුන්ඩ් කොලිටියක් විදිහට සලකන්න හැකියාව තියෙන විදිහට ස්ටීරෝ සවුන්ඩ් එක්ස්පීරියන්ස් පහසුකම මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා. ඉතින් ඔයාට ප්‍රයිස් එකත් එක්කත් හොඳ සවුන්ඩ් කොලිටියක් විදිහට සලකන්න පුළුවන්කම තියෙන ස්මාර්ට් ෆෝන් එකක් කිව්වොත් හරි. එතකොට මේ ඩිවයිස් එක මිලදී ගන්න කොහොමද කියන එක ගැන කතා කරොත් ඔයාට මෙන්න මේ පහල පාය කියන විස්තර අනිවාර්යෙන් කියවගෙන එමු නැත්නම් ඔයාගේ පරණ ඩිවයිස් එකට අලුත් ඩිවයිස් එකට එක්ස්ටෙන්ඩ් කරගන්න පුළුවන්කම හැකියාවද අපි shop එක කරාවාට දැනුවත් වෙන්න පුළුවන්කම තියෙන විදිහට. ඉතින් අනිවාර්යයෙන්ම වැඩිදුර විස්තර ගන්න පුළුවන්කම තියෙන විදිහට තමයි ඔයාට මේ පහල පායකින් දැනුවත් කරන විස්තරේ ඔයාට දාලා තියෙන්නේ. අනිවාර්යයෙන්ම කියවගෙන ඔයාට අවශ්‍ය විස්තර කියවගෙන අනිවාර්යයෙන්ම කන්ටැක්ට් කරගෙන ඉතින් ඔයාට ස්මාර්ට් ෆෝන් එකක් වගකීමක් ඇතුව ගන්න හැකියාව තියෙනවා. කම්පැනි වරන්ටි එකක් ඇතුව ස්මාර්ට් ෆෝන් එකක් මිලදී ගැනීම පහසුකම්ද ඇතිව ජෙනෙක්ස් වගේ TRC වගේ වගකීම් දැතු ස්මාර්ට් ෆෝන් එක වාට අලුතෙන්ම ඩිවයිස් එකක් ගන්න හැකියාවද තියෙන අතර ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. ඩිවයිස් එකේ ඩිස්ප්ලේ එක පැත්තට ගියොත් ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ සයිඩ් සෙල්ෆි කැමරා එකක් තමයි අපිට බලා ගන්න පුළුවන්කම තියෙන ස්මාර්ට් ෆෝන් එකේ තියෙන සෙල්ෆි කැමරා විදිහට. එතකොට සයිස් එක සහ ක්වොලිටිය අඟල් 5.81 ඉන්චස් OLED පැනල් එකක් තමයි. ඉතින් OLED පැනල් එකක් තමයි. ඉතින් මෙන්න මේ ස්මාර්ට් ෆෝන් එකේ ඩිස්ප්ලේ එක පැත්තෙන් වාට ටෙක්නොලොජි එක පැත්තෙන් සඳහන් කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මිලත් එක්කත් හොඳ ඩිස්ප්ලේ ක්වොලිටියක් විදිහට සලකන්න හැකියාව තියෙන අතර HDR පහසුකම්ද ස්මාර්ට් ෆෝන් එකේ තියෙන ඩිස්ප්ලේ එක ක්වොලිටිය පැත්තෙන් වාට අන්තර්ගත වෙනවා. සහ ඩිස්ප්ලේ කලර්ස් පැත්තෙන් වාට 60 මිලියන් වලින් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ඊට අමතරව ස්ක්‍රීන් ස්ටේට් එක හම්බ වෙන්නේ 60 Hz වලින්. ස්මාර්ට් ෆෝන් එක රිලීස් කරලා තිබ්බේ 2020 වගේ තමයි අපිට මේ ඩිවයිස් එක ලෝන්ච් කරලා තිබ්බේ. ඉතින් වට 60 Hz වලින් තමයි ස්ක්‍රීන් එකේ පැනල් එක බලා ගන්න හම්බ වෙන්නේ. ඉතින් රිවර්ස් ස්ටේට් එක 60 Hz තිබ්බ කියලා ඉතින් වට ලොකු අවුලක් වෙන්නේ. ඉතින් වට ෆාස්ට් භාවිත කරන්න පුළුවන්කම තියෙන හાર્ඩ්වෙයාර් තමයි ස්මාර්ට් ෆෝන් එකේ චිප්සෙට් එක පැත්තෙන් වට මේ ස්මාර්ට් ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. සහ බ්‍රයිට්නස් ලෙවල් එක හම්බ වෙනවා. නිස් හස්සික වගේ නේ හොඳ ක්වොලිටියක් තමයි නිස් පැත්තෙන් අපිට බ්‍රයිට්නස් ක්වොලිටි පැත්තෙන් වාට සාපේක්ෂව අවුයි වුණත් භාවිත කරන්න පුළුවන්කම තියෙන තත්ත්වේ කියන බ්‍රයිට්නස් ලෙවල් එකක් විදියට ප්‍රයිස් පොයින්ට් එකත් එක්ක වාට සලකන්න පුළුවන්කම තියෙන ඩිවයිස් එකක් විදියට වාට මේ ස්මාර්ට් ෆෝන් එක ගන්න හැකියාවද තියෙන අතර ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එක හම්බෙන්නේ 83.3ක වගේ නේ ස්ක්‍රීන් ටු බොඩි රේෂියෝ එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. මේවත් එක්ක පික්සල් රෙසලූෂන් හම්බ වෙනවාට 1080 2340 කියන පික්සල් රේන්ජ් එකෙන් සමන්විතව එන PPI density කවට 443ක වගේ එන අගලකට පික්සල් ආගයක් තමයි ස්මාර්ට් ෆෝන් එක පැත්තෙන් අපිට ඩිස්ප්ලේ එකේ තියෙන රෙසලූෂන් පැත්තෙන් වාට බලා ගන්න හම්බ වෙන්නේ. සහ ඩිස්ප්ලේ එකට වාට ප්‍රොටෙක්ෂන් එකක් හම්බ වෙනවා. කෝරින් ගෝරිලා ග්ලාස් 3 කියන ප්‍රොටෙක්ෂන් එකෙන් තමයි ස්මාර්ට් ෆෝන් එකට අන්තර්ගත වෙන්නේ. මේවත් එක්ක වාට ඕල්ඩ් ඇස් ඔන් ඩිස්ප්ලේ පහසුකම්ද ස්මාර්ට් ෆෝන් එක පැත්තෙන් වාට ඩිස්ප්ලේ එකෙන් ඔයාට ලැබෙනවා. ඉතින් ඩිවයිස් එකේ තියෙන ප්‍රයිස් එකත් එක්ක වදානම සාමාන්‍ය අපිට 2020 කියන ටිකක් පරණ ඩිවයිස් එකක් විදිහට ස්මාර්ට් ෆෝන් එක මිලදී ගන්න පුළුවන්කම තියෙන විදිහට. ඉතින් වාට ඒ නමුත් ඔයාට මේ ඩිවයිස් එකේ ප්‍රයිස් එකත් එක්ක හොඳ තත්ත්වේ එන ඩිස්ප්ලේ ක්වොලිටිය සහිතව එන හොඳ කැමරාවද ස්මාර්ට් ෆෝන් එකට ලැබෙනවා. ඒ වගේම තමයි ඩිස්ප්ලේ එකේ තියෙන රෙසලූෂන් පැත්තෙන් ඩිස්ප්ලේ එකේ තියෙන sharpness power පැත්තෙන් dark quality පැත්තෙන් වාට හොඳ තත්ත්වයක ක්වොලිටියක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන ඩිස්ප්ලේ එකක් කිව්වත් හරි කියන්න පුළුවන්කම තත්ත්වයක එන ඩිස්ප්ලේ එකක් තමයි ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ගේමින් පැත්තුණත් වාට හොඳ තත්ත්වයේ experience එකක් බලා ගන්න හම්බ වෙන විදිහට එන ඩිස්ප්ලේ එකක් තමයි මේ ස්මාර්ට් ෆෝන් එකට ලැබෙන්නේ. ඒ නිසා ඩිස්ප්ලේ එකේ තියෙන ක්වොලිටි පැත්තෙන් අපිට කිසිම වරදක් කියන්න දෙයක් නැති විදිහට තමයි ඩිස්ප්ලේ එකේ තියෙන ක්වොලිටි පැත්තෙන් වාට හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ප්‍රයිස් එකත් එක්ක අපිට ලොකු වරදක් කියන්න බැරි හොඳ ඩිස්ප්ලේ එකක් විදිහට ස්මාර්ට් ෆෝන් එක ඩිස්ප්ලේ එකෙන් වාට සලකන්න පුළුවන්කම තියෙනවා.
ඒ වගේම තමයි RAM එක සහ ROM එක. ඉතින් එකම RAM එකක් සහ එකම ROM එකක් තමයි device එකට අන්තර්ගත වෙන්නේ. 6GB සහ 128GB ROM capacity එකක් තමයි smartphone එකට අන්තර්ගත වෙන්නේ. ඉතින් ඔයාලට SD card එකක් extend කරගන්න හම්බ වෙන්නේත් නැහැ. ඒ වගේම තමයි Android 13 smartphone එකට support කරනවා. මේවත් එක්ක chipset එක ඔයාලට Qualcomm Snapdragon 730G8 nanometers වලින් support කරන chipset එක තමයි smartphone එකට අන්තර්ගත වෙන්නේ. Clock speed එක ඔයාලට megahertz 2600 වගේ hertz වගේ speed එකක් අපිට clock speed එකෙන් අන්තර්ගත වෙන විදිහට octa-core chip එකක් ලැබෙන අතර graphic version එක Adreno 618 කියන graphic version එක තමයි smartphone එකට ලැබෙන්නේ. ඉතින් ඔයාලට හොඳ තත්ත්වයේ experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට තමයි ඉතින් ඔයාලට මෙන්න මේ chipset එකෙන් අන්තර්ගත වෙන්නේ. ඉතින් display එක පැත්තෙන්, කැමරාවට, performance පැත්තට, gaming උනාට ඉතින් ඔයාලට battery පැත්තෙන් සහ සාපේක්ෂව device එකේ connectivity පැත්තෙන් ද ඔයාලට හොඳ තත්ත්වයක speed එකක් smartphone එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා. display එක පැත්තෙන් ද, එතකොට performance දිහාට ගියොත් ඔයාලට CPU පැත්තෙන්, එහෙම නැත්නම් ඔයා multitasking සින් භාවිතා කරද්දී මතින් ඔයාලට lag නොවී භාවිතා කරන්න පුළුවන්කම තියෙන විදිහට තමයි smartphone එකේ chipset එක හඳුන්වන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ chipset එක ගැන කතා කරොත් ඔයාලට 2019 වගේ තමයි මෙන්න මේ chipset එක අපිට launch වෙන්නේ. ඉතින් ඔයාලට Snapdragon 730G කියන chipset එක තමයි smartphone එකට ලැබෙන්නේ. ඉතින් ඔයාලට gaming පැත්තට උනත් ඉතින් ඔයාලට හොඳ තත්ත්වයේ experience එකක් බලා ගන්න හම්බ වෙන විදිහට තමයි smartphone එකේ chipset එක පැත්තෙන් ඔයාලට සඳහන් කරගන්න හම්බ වෙන්නේ. benchmark score එක ඔයාලට හොඳ තත්ත්වයක බලා ගන්න පුළුවන්කම තියෙන විදිහට ඔයාලට හිතන්න පුළුවන්කම තියෙනවා. මොකද අපිට price එකත් එක්ක බලද්දී සහ අන්ටුඩු benchmark පැත්තෙන් ඔයාලට 103කට වඩා අධික වෙන score එකක් මේ smartphone එකට ලැබෙනවා. ඒ නිසා ඉතින් ඔයාලට වරදක් කියන්න බෑ smartphone එකේ තියෙන price එකත් එක්ක හොඳ experience එකක් බලා ගන්න හම්බ වෙන විදිහට මේ smartphone එකේ chipset එක පැත්තෙන් හිතන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න අලුත් කෙනෙක් නම් device එකේ ඔයාලට හොඳ use experience එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට hardware පැත්තෙන් ඔයාලට සලකන්න හම්බ වෙන විදිහට කැමරාවට හම්බ වෙන single lens එකක්. ඉතින් ඔයාලට OIS පහසුකම් optical image stabilization පහසුකම් smartphone එකට ලැබෙනවා. 12.2 megapixel aperture f1.8 වලින් 27 mm covers කරනවා. ඉතින් ඔයාලට wide lens එකක් තමයි smartphone එකට ලැබෙන්නේ. dual pixel වගේ පහසුකම් ද ඇතිව. ඉතින් device එකේ තියෙන features පැත්තෙන් ඔයාලට හොඳ තත්ත්වයේ quality එකක්ද මේ smartphone එකේ camera පැත්තෙන් ඔයාලට අන්තර්ගත වෙනවා කියලා. ඉතින් ඔයාලට කොහොමද තියෙන අපිට Google Pixel camera ඉතින් ඔයාලට හොඳ තත්ත්වයේ quality එකක් ගන්න පුළුවන්කම තියෙනවා කියන එක ගැනයි කියන්න දෙයක් නැහැ. කොහොමද කියන එක පිළිබඳව ඒ වගේම තමයි smartphone එකට හම්බ වෙනවා EIS පහසුකම්. එතකොට optical image stabilization පහසුකම් හම්බ වෙනවා. night mode එක, portrait එක, එතකොට pro mode එක, digital zoom පහසුකම්, එතකොට HDR පහසුකම්, ISO settings, scene mode එක, time lapse, touch focus සහ white balance settings වගේ features ද smartphone එකට ලැබෙන අතර මේවත් එක්ක ඔයාලට 4K 4K වලින් වීඩියෝ ගන්න පුළුවන්. 4K 30fps දක්වා උපරිම වීඩියෝ පහසුකම් අද smartphone එකට ලැබෙනවා. ඊට අමතරව අපට EIS පහසුකම් ලැබෙනවා. electronic stabilization පහසුකම් අපිට වීඩියෝ රෙකෝඩින් පැත්තෙන් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම තියෙන විදිහට. ඉතින් ඔයාලට මිලත් එක්ක හොඳ තත්ත්වයේ 4K quality එකක් smartphone එකෙන් ගන්න පුළුවන්කම තියෙනවා නේද කියන එක පිළිබඳව හිතන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි selfie camera පැත්තට ගියොත් ඔයාලට megapixel 8ක aperture f2.0 24 mm cover කරන ඉතින් wide lens එකක් හම්බ වෙනවා. auto HDR වගේ පහසුකම්ද ඇතිව සාපේක්ෂව ඔයාලට වීඩියෝ රෙකෝඩින් පැත්තෙන් ඔයාලට හොඳ තත්ත්වයේ quality එකක් clear camera එකක් විදිහට 1080p 30fps දක්වා වීඩියෝ පහසුකමක් මේ smartphone එකේ selfie camera වෙන් දාට බලා ගන්න හම්බ වෙන විදිහට සහ stereo speakers පහසුකම්ද smartphone එකට ලැබෙන අතර ඔයාලට හොඳ quality එකක්ද හොඳ sound quality එකක්ද smartphone එකෙන් ගන්න පුළුවන්කම තියෙන විදිහට මිලත් එක්ක බලද්දී. ඒ වගේම තමයි fingerprint එක ඔයාලට rear mounted fingerprint scan එකක් තමයි smartphone එකට ලැබෙන්නේ. මේවත් එක්ක accelerometer එක හම්බ වෙනවා, gyroscope හම්බ වෙනවා, proximity හම්බ වෙනවා, compass හම්බ වෙනවා, barometer වගේ sensors වලින්ද යුක්තව. එතකොට ඔයාලට device එකක් මිලදී ගැනීම පහසුකම් දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම මෙන්න මේ පහල බයිකක විස්තර ටික කියව ගත්තා නම් අනිවාර්යයෙන්ම කතා කරන්න device එකේ battery capacity කම් වෙනවා. milliampere 3140 කුත් battery capacity ටිකක් තමයි smartphone එකට ලැබෙන්නේ. 18 watt fast charging වලින්ද යුක්තව. ඉතින් මේ device එක ඔයාලට කොහොමද කියන එක ගැන අනිවාර්යයෙන්ම comment එකක් දාන්න. ඒ වගේම තමයි අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එතකොට ඔයාලට device එකක් මිලදී ගැනීම පහසුකම් දෙයක් තියෙනවා. අනිවාර්යයෙන්ම පහල බයිකක විස්තර ටික කියව ගත්තා නම් අනිවාර්යයෙන්ම channel එකත් එක්ක සම්බන්ධ වෙලා අවශ්‍ය විස්තර ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මගේ යාළු මේ වගේම තවත් සුපිරිම ෆෝන් රිවිව් එකක් එනවා. ඉතින් ඔක්කොම මුස්තනාරේ බීටායි පරිස්සමෙන්ම ඉන්න.